हीन सरी बुरुकी वोट बलागे नहीं हत्ता ते विधायक जनाधिपति क्रमे लंकावट अंदुनला दुन दवसी इंदला बलेट पत्वेच्च हम जनाधिपति वरेक्म विशेष जनाधिपति परीक्षण कमीशन सभा के लेका अटवल तीन मे परीक्षण कमीशन सभा वाले सामाजिक उन्नी ये जनाधिपति की देशपालन सागे देखो वृत्ति के वेट पूर्व नमू देशपालन ये जनाधिपति की देशपालन हंगी मल्ट संबंध है मे किसीम कमीशन सभा की पिटवे वार्ता अभी देखला महाजनता इद्रीपत्कलें अब मे कमीशन सभा संपूर्ण नड़त्वे जनता बद मुदली अदमेन को मे कमीशन सभा क्रमे महाविकार्य व्यवलाती मेघन करुण कारण पोड कथाभाकान अदापि आराधना कर प्रवीण साहित्यवेदी देशपालन विचारक गामिनी वियांगोडट सह मैतिवर्ण प्रचंड क्रिया निरीक्षण निरीक्षण कार्यालय मांजुल गजनायक मुखद गामिनी मे विलाती मे कमीशन मेकदंग इसर काले की वे कमीशन कोलम मुकदमे विलाती मंगिताने जयसी वे हेत्ताटे इंदम कमीशन सभा विधायक जनाधिपति क्रम आके अटते पीहिटवन को अनिवार्यम सिद्धवेन दयाक्तम ये जनाधिपति वर आगे अभिमतार्थ्यान सह सितंगियावंट गेलपेन विधियट तमय ඒ කොමිෂන් සභාවල කටයුතු කරන සමාජිකයන් හැසිරෙන්නට බලන්නේ සාමාන්‍යයෙන් එහෙම නොවන අවස්ථාවලුත් තියෙන්න පුළුවන් කලාතුරකින් නමුත් වැඩි වශයෙන් අර එහෙමයි වෙන්නේ අද වෙනකොට ඒ මේ මේක ඇත්තටම කෝලමක් බවට පත් වෙලා තමයි තියෙන්නේ මම හිතන්නේ මේ දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන කොමිෂන් සභා දෙක වාර්තාවල් ගැන අපි දන්නවා එකක් දේශපාලන පරිගැණීම් පිළිබඳව ජනාධිපතිවරයා පත් කරපු කොමිෂන් සභාව අනික පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් සෙවීම සඳහා පිහිටවන ලද කොමිෂන් සභාව මේකෙන් අර මම පළමුව කියපු කොමිෂන් සභාව ඒ කියන්නේ දේශපාලනික පරිගැණීම් සිදු වුණාය කියන देवाल संबंधी होया बलांड पत्कर कमीशन सभा अद मुलु रटटम विहिलवाक बावट पत्तिला तीनो ऐ मम हितान्ने कपैत्तकिं कमीशन सभा वलट पत्करला इन्न सामाजिक स्वभाव तमाई एकट मूलिक वशयेन बलपवत् कमीशन सभा मुनतरा जनाधिपतिवरयागे बलपराक्रमेट यट उनत् संहार अधीन उद्गलेंट पुलवांगेन्वा एक्तरा दुरक स्वाधीनत्वयक् पिलिबंद मतुपिट छायावक् हरि पेन्नुंकरन्नट मे कमीशन सभाव एहेम मतुपिटिंवत् स्वाधीन गतियक् पेन्नुंकरन्नट किसिम उत्साहयक् ගත්ත නැති කොමිෂන් සභාවක් තමයි මේ දේශපාලන පරිගැණීම් පිළිබඳව පත් කරලා තියෙන කොමිෂන් සභාව. ඒක හොඳට පේනවා ඔවුන් ඉදිරිපත් කරලා තියෙන අවසාන වාර්තාවේ. ඒ වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් බැලුවාම කොමිෂන් සභාව පිහිටුවීම සඳහා નિયમિત මූලික देवालोलिंग एहागिये ये मूलिक देवालोट पटहनी देवाल पवा मे कोमसारिस्वरु सैलकिल टारगेट तीन बाव पेनो ये निर्देशोलिंग कि अन्य गोलो ये बगे देवा कोई बगे देवा ये प्रधान पहले नाडु समाहार अपराध नाडु संबंधे तबात पेनत नाडु संबंधे
සමහර දැනටමත් විභාග කරලා සාමාන්‍ය අධිකරණයේ වැඩිකාරයෝ වෙලා ඊට පස්සේ ඉහළ අධිකරණ වලට ගිහිල්ලා අභියාචන විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණීය වැඩිකාරයන් කරපු සහ එල්ලුම්ගහට පවා නියම කරපු මිනිසුන් වත් නිදහස් කරන්න නිදොස් කරන්න කියන නිර්දේශ මේ කොමිෂන් සභාව වාර්තාව ඇතුලේ තියෙනවා දැන් මේ කොමිෂන් සභාව පත් කළේ නියමිත කාලයක් අරගෙන ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ අහවල් දවසේ ඉඳන් අහවල් දවස වෙනකල් රජයේ සේවකයින්ට නිලධාරීන්ට ඇති වෙලා තියෙන දේශපාලනික පරිගැනීම් තියෙනවා නම් ඒව ගැන හොයන්නයි පත් කළේ නමුත් අර මම කියපු නිර්දේශ ඇතුළට එනවා කිසිම විදියකින් රජයේ සේවකයෝ හෝ රජයේ නිලධාරීන් නොවන මිනිසුන්ගේ නඩු අරගෙන තියෙනවා මේකට කොයි වගේවද ඒකේ නඩු කිහිපයක්ම තියෙනවා ඒකේ ඔය අවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ සේනාධිපතිගේ නඩුව එතකොට දැන් සේනාධිපති කියලා කියන්නේ මේ රජයේ නිලධාරියෙක් නෙමෙයි එතකොට ඒ තිබිච්ච රජයේ දේශපාලන පරිගැනීම වලට ලක් වුණා උනත් එයා ඒක මේකේ තියෙන මැන්ඩේට් එකට අඩංගු දෙයක් නෙමෙයි කෙනෙක් කොමිෂන් සභාවට බාර දුන්න බලතල වලින් එහා ගිය එකක් ඒක හරි එතකොට ප්‍රේමචන්ද්‍රව ඝාතනය කරපු සිද්ධිය කොළොන්නාවේ ඒ සිද්ධිය එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙන්නේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරලා තියෙනවා ඊට පහළ අධිකරණයෙන් දීපු තීන්දුව ඒතර ඒකත් මේක ඇතුළට ගණන් තියන ගණන්ලා තියෙන්නේ කොහොමද මේ පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික සාක්ෂි විමසීම් ඔක්කොම ඉවර වුණාට පස්සේ ඒ කෙනා නියමිත දිනෙන් පස්සේ තමයි ඇවිල්ලා පැමිණිල්ලක් කරන්නේ මේ විත්තිකරුවගේ පවුලේ කෙනෙක් ඒ අනුව ඒකත් ගන්නවා විභාගයට ගන්නවා හොඳයි අපි කියමු ඒක විභාගයට ගත්තා කියලා දිනේ පැනලා හරි නමුත් ඊට පස්සේ එහෙනම් ඒ විභාගයට සහ මේ සිද්ධියට සම්බන්ධ තවත් අයගේ සාක්ෂි විමර්ශනය කළ යුතුව තිබුණා කොළොන්නාවේ හිටපු මන්ත්‍රීවරියගේ උදාහරණයක් මන්ත්‍රීවරයාගේ බාරත ලක්ෂ්මගේ දුවගේ හරි ඒ වගේ දේවල් සාක්ෂි විභාග කළ යුතුව තිබුණා නමුත් ඒව කිසි දෙයක් කැඳෙව්වේ නැහැ කැඳෙව්වේ නැතුව මේ කොමසාරිස්වරු තුන් දෙනා තීරණය කරනවා මේක දේශපාලන පරිගැනීමක් උඩ වෙච්ච දෙයක් ඉතින් දැන් මෙන්න මේ විදිහට මං කියන්නේ ගෞරවනීය පුද්ගලයන් නම් ඒගොල්ලෝ මුලින්ම තමන්ගේ ගෞරවය පිළිබඳව හිතනවා සාමාන්‍ය. එතකොට නීතිඥවරයෙක් වුණත් විනිශ්චයකාරවරයෙක් වුණත් තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී ඇත්ත වශයෙන්ම බලනවා ඒගොල්ලන්ගේ තියෙන අර නමට මොකක් වෙයිද සමහර දේවල් පිළිබඳව තමන් දෙන තීන්දුව උඩ කියලා සාමාන්‍යයෙන් මේකක් තියෙනවා. නීතිය උද පඩනම් වෙලා තමයි ඒව කරන්නේ. නීතියට එහෙන් වෙට්ටු දාන්න යනවනම් අර කියන ගෞරවණීය පුද්ගලයෙක් වුණත් යම් කිසි ප්‍රවේශමක් ඇති කරගන්නවා මම මේ කරන දෙයින් රටට මාව කොහොම පෙනෙයිද කියලා හිතන්නට. නමුත් මේ කියන දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ සමාජිකයින්ට එහෙම හැඟීමක් තිබිච්ච බවක් පේන්නෙම නැහැ මේ වාර්තාව දිහා බැලුවා. මේක මම හිතනවා සමහර විට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයත් ඉක්මවා ගිය දෙයක්ද කියලා මට හිතෙනවා. මොකද සමහර වෙලාවට මේ ආම් පුතෙක් දෙන නියෝගය සේවකයා ක්‍රියාත්මක කරනවා ආම් පුතා හිතනවට වැඩිය එහාට ගිහිල්ලා ක්‍රියාත්මක කරනවා. උනන්දු වේ වැඩි. වැඩියෙන් මේවා කරනවා. එතකොට මේ 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 කොමසාරිස්වරු ඇත්තටම කටයුතු කරපු බව පේන්නේ අන්නේ ඒ විදියට. ඉතින් ඒක නිසා දැන් ලැජ්ජාවට කාරණයක් බවට පත් වෙලා තියෙනවා. කොච්චර දුර ගිහිල්ලාද කියනවනම් ඒක දැන් අද අපේ ශ්‍රී ලංකා නීතිඥයින්ගේ සංගමේ හිටපු සභාපතිවරු 11 දෙනෙක්ගේ අස්සනින් දැන් ඉල්ලීමක් කරලා තියෙනවා
වහාම මේ වාර්තාව ඒගොල්ලන්ට ලබා දෙන්නට කියලා මේක පිළිබඳ අධ්‍යයනය කරන්න ඒගොල්ලෝ කියනවා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මේකේ තියෙන යම් යම් කාරණා පිළිබඳව මාධ්‍ය වලින් වාර්තා කරලා තියෙන සිද්ධි පිළිබඳව අපි තුල යම් කිසි කනස්සල්ලක් තියෙනවා ඒක නිසා අපිට වහාම මේක ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඒතර ඒ තරම් දුරට නීතිවේදීන් නීතිඥ සංගමේ හිටපු සභාපතිවරු යන්න මොනතරම් බරපතල තත්යකට මේක පත් වෙලා තියෙනවද කියන එක එකෙන් අපිට පේන්නේ මංජුල දැන් මගේ තියෙන ප්‍රශ්නයක් දැන් මේ ගාමිණී තව දුරටත් මේක විග්‍රහ කරන අතරේ මේ කොමසාරිස්තුතුන් පිටින් පදවත් යම් කිසි ප්‍රශ්නයක් තියෙනව නේද ඔබේ නිරීක්ෂණය අනුව මොකද ඒ ඔව් මං හිතන්නේ දැන් මේකට ඇත්තටම හොඳටම පේන්න තියෙන දේ තමයි ඇත්තටම දැන් වියන්ගොඩ මහත්මයා මතක් කර ආකාරයටම කාරණා දෙකක් එක පැත්තකින් මේක බැලුව ගමන්ම මට සිහි වෙන්නේ ඇත්තටම අර සුදු හකුරු සෑදීමේ උත්ප්‍රාසාත්මක ජවනිකාව මොකද සුදු හකුරු හදන විදිය අපි කවුරුත් දන්නව නමුත් එහෙම සුදු හකුරක් මේ දේශපාලන පරිගැණීම් පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභා වාර්තාවේ අපිට දකින්න නැහැ එක පැත්තකින් අනිත් පැත්තෙන් මෙතුමා මතක් කරපු කාරණයට එකම ඉදිරියට යද්දී ওই ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පේන දේ තමයි දැන් තියෙනවනේ ඕනෑම වැඩක් බාර දෙද්දී ස්කෝප් එකක් විෂයපතය එතකොට මේ විෂයපතේ ඉක්මවා යෑමේ අවියත් විනීත බවක් තමයි කොමසාරිස්වරුන් පාරලා තියෙන්නේ විනීත බව පාන්නත් ක්‍රම තියෙනවනේ අවියත් භාවයට තමයි මේක පාලා තියෙන්නේ දැන් හොඳම කාරණේ තමයි මේකට ඇඳලා තියෙනවනේ අවසානයේ පූර්විකාව කියලා කොටස මේ පූර්විකාව කොටස මට සැකයි අතර මේ පිළිබඳ වෙනම කොමිෂමක් දාන්න ඕනපත් කරන්න ඒ අදාළ පැමිණිලි කරුවන් විමසා බලා ඔවුන්ගේ ආද්‍යශයන් පිළිඹිඹ වන පරිදිම මේක ලේඛනගත කරාද ඒ කොටස කියලා. මොකද මේ කොටසේ කිසිම වියත් බවක් පේන්නේ නැති හින්දා. කොමිෂනටපත් කරනවල නිලධාරීන්. දැන් මුලින් කොහොමත් පැහැදිලි විධායක ජනාධිපති ධූරයේ ආණුභාවය තව තවත් නඩත්තු කිරීම සඳහා තමයි ඇත්තටම මේ කොමිෂන් සභාපත් කිරීම කාලයක් තිස්සේ කරන්නේ. හැබැයි මම දකිනවා සමහර අවස්ථාවල තියෙනවා හොඳ නැත්තේ නෑ. ලක්ෂ්මන් ජයතිලක වාර්තාවේ තරුණයන්ට ඉඩ දීම සඳහා ගත්ත උත්සාහය පළාත් පාලන ආයතන හරහා 140 කෝටාව ලබා දීම තරුණයන්ට ඉතාම ප්‍රගතිශීලී පියවරක්. ලෝකෙත් එහෙමනේ. සක් ඉන්දියාවේ පිටු 800 ගාණක් තියෙන සකාරියා කොමිෂන් වාර්තාව කියෙව්වම බලය බෙදා හැරීම ගැන අපිට අතිශය අභිමානයක් පැමිණිලා බලය බෙදා හදා ගැනීම පිළිබඳ දේශපාලන ව්‍යාපෘතියකට යන්න හිතෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේකට පත් කරන පුද්ගලයන් දිහා බැලුවට පස්සේ ඇත්තටම අංක 1 ඕනෑම පුද්ගලයෙකුට තියෙන ඕනේ ඉන්ටිග්‍රිටි එක අභිමානය විශේෂයෙන්ම එතකොට සමස්ත අධිකරණ පද්ධතිය තුල මීට පත් කරලද ප්‍රධානියා පිළිබඳව යම් කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා ඊට අදාළ අධිකරණයේත් යම් කරුණු සාකච්ඡා කොට තිබෙනවා එතකොට ප්‍රධානම දේ තමයි එය ඔබ අන්‍යයන් පිළිබඳව කරුණු විමසා බැලීමේදී ඔබ තුල තිබිය යුතුයි පැහැදිලි අභිමානයක් ඉන්ටිග්‍රිටි එකක්. ඉතින් එහෙම එකක් මෙතන නැහැ මූලිකම දේ. ඒ නිසා තමයි ඇත්තටම මේ අපිට පුළුල් පරාසයකට මේක යන්නේ නැත්තේ අර රජයේ නොවන පැමිණිලි කරුවන්ටත් සුගතියක් අත්කර දෙන්න දානමය පුණ්‍ය කර්මයක් බවට මේක පත් වෙලා තියෙන්නේ. ඔබ කියන එක හරි. මේකට පත් කරලාද සමාජිකයන් පිළිබඳව ඇත්තටම බරපතල සැක සංකා තිබෙනවා පමණක් නොවේ. ලේඛනගතව, නීතිගතව ඔවුන්ට පිළිබඳව යම් යම් එරෙහිවීම් අධිකරණ ක්ෂේත්‍රය තුල ඇත්තටම වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක අවසානයේදී මං හිතන්නේ මේ මට මම විශ්වාස කරනව යුක්තිගරුක පුරවැසියෙක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව සලකා බැලීමේදී මං හිතන්නේ අධිකරණයේ ගෞරවය පිළිබඳව මූලිකවම හිතයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා විභාගවන නඩුවකට මීට අදාළව කරුණු සාකච්ඡා කිරීමේදී ඒ පුද්ගලයන් ඒ සමාජිකයන් මේ කමිටුවේ මේ කොමිෂමේ අතරම කවර ආකාරයෙන්ද කටයුතු කරලා තියෙන්නේ කියලා පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ සමාජිකයන් පිළිබඳව තිබෙන බරපතල සැක සංකා සනාථ කරලා තිබෙනවා. මේ වාර්තාවේ අන්තර්ගතය තුළ එතකොට ගාමිණී මේක ඇත්තටම මේ වගේ කොමිෂන් නඩත්තු වෙන්නේ ජනතාව ගෙවන බදු මුදලින්නේ ඉතින් මේ බදු මුදලින් නඩත්තු වෙන මේ කොමිෂන් කොමිෂමේ ඉන්න කොමිෂන් සභාවේ සමාජිකවරු ඉදිරිපත් කරන වාර්තාව අඩුම වශයෙන් ජනතාවට ඉදිරිපත් වෙන්න ඕනනේ නමුත් එම ඉදිරිපත් කිරීමක් නැහැනේ ඒක ආණ්ඩුවේ තියෙන නොසැලකිල්ලද එහෙම නැත්නම් ඕන නැති කමද කොමිෂන් සභා වාර්තාවල් ඇත්තටම ජනාධිපති කොමිෂන් සභාවල
බොහොමයක් වාර්තා තාමත් රටේ ජනතාව දන්නේ නැහැ. බොහොමයක් බොහොමයක් දන්නේ නැහැ. කිහිපයක් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හැබැයි මේ කොමිෂන් සභාවේ වාර්තාව දැන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපිට ඒක කියව ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ කොමිෂන් සභාවේ සීමාව ඉක්මවා ගිහින් මේ වැඩේ කරපු නිසා දැන් අපි මේකේ පිළිගන්නේ මොනවද ප්‍රතික්ෂේප කරන්නේ මොනවද කියන එක පවා හිතා ගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ කොමිෂන් සභාවේ නිර්දේශානුව වැඩ කටයුතු කරන්න ගියොත් බලධාරීන් මේ රටේ මින් මත්තට ඇති වෙන කිසිම සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන්න බැරි තත්වයක් ඇති වෙනවා. මොකද මේකේ නිර්දේශ ඇතුලේ තියෙනවා අර අධිකරණ වලින් වැඩිකාරයන් වෙච්ච පුද්ගලයන්ව නිදොස් කොට නිදහස් කරන්න කියන එක විතරක් නෙමෙයි. ඔවුන්ට විරුද්ධව මේ පරීක්ෂණ කරපු නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලලා ඔවුන්ට විරුද්ධවත් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මේ මොනවද කියන්නේ? මේ කියන්නේ පොලිසිය හරි CID එක හරි කවුරු හරි යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයක් හෝ වෙනත් දෙයක් සම්බන්ධයෙන් කටයුතු කරලා අධිකරණයට කරුණු වාර්තා කරලා ඒ කරුණු වාර්තා කිරීම අධිකරණයේ ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඒවා ඔප්පු කරලා අධිකරණයේ විසින් ඒවා සැකයකින් තොරව ඔප්පු වෙච්ච බව බාර අරගෙන හිරේට හරි එල්ලුම්ගාට හරි නියම වෙච්ච කෙනෙක්ව නිදහස් කරන්න කියලා කියන එකට අමතරව ඒ පරීක්ෂණ කරපු අර පොලිස් නිලධාරීන් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා දක්වා සියලුම අයව මේකේ වග උත්තරකරුවන් බවට පත් කරලා තියෙනවා. හරි. එතකොට දැන් මීට පස්සේ යම්කි සිද්ධියක් වුණාම පොලිසිය කොයි නිලධාරියාද කටයුතු කරන්නේ ඊළඟට ඒක පිළිබඳව විභාග කරන්නේ. පොලිසිය මීට පස්සේ කටයුතු කරයි ගමේ ඉන්න හර්මානිස් මිනිහක් මැරුවොත් එයාව එල්ලුම් ගහට යවන්න කටයුතු කරාවි. හැබැයි ගමේ ඉන්න ප්‍රාදේශීය සභාපතිවරයා හෝ මන්ත්‍රීවරයා හෝ නැත්නම් පළාත් සභා කෙනා හෝ යමක් කළොත් එහෙම කිසි නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ අපරාධේ විභාග කරලා එයාට දඬුවම් කරන්නට. ඇයි? මොකද යම් කිසි දවසක මේ පූර්වාදර්ශය අනුව ගියොත් එහෙම ඉදිරියේදී ඒ පොලිස් නිලධාරීන්ට සහ නීති නිලධාරීන්ට වග උත්තර කියන්න සිද්ධ වෙනවා. ඇයි මෙයාට විරුද්ධව මෙහෙම නඩු පැවරුවේ කියලා. ඉතින් ඒ කියන්නේ මීට පස්සේ දේශපාලඥයන් සම්බන්ධයෙන් කිසිම අපරාධයක් පිළිබඳ සොයා බැලීමක් ගවේෂණය කිරීමක් පරීක්ෂා කිරීමක් කරන්න බැරි තත්ත්වයක් මේකෙන් ඇති වෙනවා. මේක තමයි ඊටාම නරක පූර්වාදර්ශය මේ කොමිෂන් සභා වාර්තාවෙන් සපයන. දැන් අර මංජුල කිව්වා වගේ මේකේ සමාජිකවරු පිළිබඳව මම කියන්නේ ඒකයි. මේ ආණ්ඩුව වියත් ආණ්ඩුවක් නෙමේක. මේක වියත් මග කියලා එකක් අදලා ඒගොල්ලෝ රටට කිව්වා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙන මිනිස්සුන්ගේ වියත් භාවයක් තිබිලා නැහැ. බුද්ධියක් තිබිලා නැහැ, මොළයක් තිබිලා නැහැ. ඒකයි අපි මේ අවුරුදු 70ක් තිස්සේ මේ රට ප්‍රපාතයට ගිහිල්ලා තියෙන්නේ. එහෙම නේ දැන් අපි වියතුන්ට මේ රටේ බලය දෙන්න ඕනි කියලානේ මේ ආණ්ඩුව බලයටපත් උනේ. එතකොට මේ විදිහේ බැරෑරුම් කටයුත්තක් සම්බන්ධයෙන් ඒ කියන්නේ දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බලන කොමිසමක්පත් කිරීමේදී ජනාධිපතිවරයා සැලකිල්ලට ගත යුතුව තිබුණා එවැනි වියත් කියලා සැලකිය හැකි පුද්ගලයන් තුන්දෙනෙක් මේකට පත් කරන්නට. නමුත් ඔහු තෝරාගෙන තියෙන්නේ කවුද? ඔහු තෝරාගෙන තියෙන මේකේ සභාපතිවරයා මීට කලින් අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරියේම වැඩිකාරයෙක් වෙලා වැඩ තහනමට ලක් වෙලා ඊට පස්සේ අනිවාර්ය විස්රාම ගන්නපු පුද්ගලයෙක් තමයි මේකේ සභාපතිවරයා. එතකොට මේකෙන් පේනවා මේක කොමසාරිස්වරුන්ගේ ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි කියලා. ඒ කියන්නේ එවැනි පුද්ගලයන්ව කොමසාරිස්වරුන් වශයෙන් පත් කරන්නට ජනාධිපතිවරයා තීරණය කරලා තිබීමම පේනවා ජනාධිපතිවරයාට අවශ්‍ය කරලා තිබුණේ නැහැ මොන විදිහකවත් වියත් කියන
ඡායාවක් මේකේ තියාගන්න ඕන කරලා නැහැ. ඒ කියන්නේ වියතුන් මේ සභාවට පත් කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිබිලා නැහැ. අපි දන්න විදියට තේරම වියතුන් කියන්නේ මොකද්ද? ඒ විදියේ වියතුන් මේකට දාන්න ඕන කමක් තිබිලා නැහැ. ඕන කමක් තිබිලා නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය කරන දේ සපයා දෙන්නට පුළුවන්. තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට පුළුවන් පුද්ගලිය තුන් දෙනෙක් පත් කිරීම විතරයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. ඒක අර 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 වියත් කියන සම්පූර්ණ මේවක පාවා දීමක් කියලායි මම හිතන්නේ. ඕකේ විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේ අනිත් කාරණා සම්බන්ධයෙන්ුත් ඒ වියත් කියන එක දැන් ඇත්තටම කුණුහරුපයක් බවට පත් වෙලා තියෙන්නේ සියලුම දේවල් සම්බන්ධයෙන්. නමුත් අපිට අනිත් දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන්. මේක එහෙමනේ මේක නීතිය අධිකරණයේ ගෞරවය නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නේ අපි දැන් මේ කතා කරන්නේ. මේ නීතියේ ස්වාධිපත්‍ය නැතිනොත් අධිකරණයේ ගෞරවය නැතිනොත් එහෙම කිසි දවසක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තියක් ඉෂ්ට වෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි තත්වයකදී සෙල්ලම් කරන්න බෑ. දැන් මේකෙදි මොකද්ද මේ කරලා තියෙන්නේ? අධිකරණයේ හැල්ලුවට ලක් කිරීම. ඒ කියන්නේ මේ 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 ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දීපු තීන්දුවක් පවා මේ කොමිසම කියනවා නිදහස් කරන්න කියලා. ඒකේ සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන වචනේ. ඒකේ සඳහන් කරන්නේ අභිහාචනාධිකරණය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අභිහාචනාධිකරණයේදී මේ තීන්දුව වැරදියටයි දීලා තියෙන්නේ කියන එක. එහෙම වැරදියට නම් දීලා තියෙන්නේ. එහෙනම් ඒක ඊළඟට සුප්‍රීම උසාවියට ගියාම ඒකේ පංච පුද්ගල බෙන්ච් එකක් ඒකමතිකව තීරණය කරනවා මොහු වැරදිකාරයා කියලා. දැන් මේ ඒකට නේද අභියෝග කරන්නේ මේ 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 කොමිසම. ඒතර කොහෙද දැන් නීති ආධිපත්‍යයක් තියෙන්නේ? කොහෙද අධිකරණයේ ගරුත්වයක් තියෙන්නේ? මං කියන්නේ අධිකරණයට අපහාස කිරීම කියන්නේ ඕක. ඕක අධිකරණයට අපහාස කිරීම. රංජන් රාමනායක නෙවෙයි ඇත්තටම. රංජන් රාමනායක කියන්නේ මේ 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 දූවිලි කැටයක් වගේ අධිකරණයට අපහාසය සම්බන්ධයෙන් ගත්ත මේක තමයි මේ මහමේරු පර්වතයක්. මේක දැන් අපේ අධිකරණයේ ගෞරවය සම්බන්ධයෙන් ගත්තොත් අපහාසය සම්බන්ධයෙන් ගත්තොත් මහමේරු පර්වතයක් මේක. ඉතින් මේ දේවල් මෙහෙම යන්නට පුළුවන් කමක් නැහැ ඇත්තටම. මොකද අපේ ඇත්තටම අපේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තියෙනවා. අපි ඇත්තටම හරිම දියුණුයි. අපේ නීති පද්ධතිය, අපේ අධිකරණ පද්ධතිය, මේ සියලුම දේවල් වල ඉතිහාසය දිහා බැලුවම ඉතා දියුණු පද්ධතියක් අපිට තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි රටක මෙහෙම දේවල් ඉස්සරහට දිගටම යන්න බෑ. නමුත් යම් යම් දේශපාලන බලය පාවිච්චි කිරීමෙන් යම් දුරකට මේව යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා දැන් වුණත් මේ අපේ හිටපු සභාපතිවරු දීතිඥ සංගමේ මේ විදිහට මේකට මැදිහත් වෙලා මේක ඉල්ලා සිටීම, මේ වාර්තාවක් තමන්ට ලබා දෙන ඉල්ලා සිටීම සහ ඒ පිළිබඳව යම් කිසි සැලකිල්ලක් දැක්වීම හොඳ ලක්ෂණයක් කියලා මම හිතනවා. මේක තවදුරටත් සමාජගත වුණාට පස්සේ අනාගතයේදී මේ රටේ ජනතාවත් දැනගනී මේ 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 කොමිෂන් සභා වාර්තාවේ කාවද නිදහස් කරන්න යන්නේ කියලා. දැන් මේ පිළිබඳව දැන් මේ ගාමිණීගේ විග්‍රහය උඩ දැන් අපි හිතමු අපිට තිබුණා දැන් අපි කියනවා අපිට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබුණා. ඒ සම්ප්‍රදායට තමයි මේගොල්ලෝ විහිළු කරන්නේ කියලා. එතකොට රජය කියනවා අපි දන්නවා තමුසෙලා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය රැක්කේ කියලා. එළ විවිධ හේතු දක්වනවා යම් යම් දේශපාලන හේතු. ඒ ගැන ඔබ මොකද කියන්නේ? ඕ දැන් ඒක ඇත්තටම ප්‍රධානම දේ තමයි දැන් මේ විග්‍රහයන් ඔක්කොමත් එක්ක මට පේන මූලික කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ සාමාන්‍ය රාජ්‍ය සේවයේ තියෙන ක්‍රම රටාව ක්‍රම විරෝධී තත්වයකට පත් කරනවා මේ තීන්දුව මේ 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 නිර්දේශات එක්ක. එකක් තමයි සමගි පෙරමුණු ආණ්ඩු 70 දශකයේ ඇතර මේ ආණ්ඩුවේ අවසාන කාර්තුවේදී තීරණය කළ සම්පූර්ණයෙන්ම අමාත්‍යංශයක ලේකම්වරයා පත් කිරීම ඇමතිවරයාගේ විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අභිමතයත් එක්ක නෙන්නේ. එතකොට රාජ්‍ය සේවයේ එතන ඉඳලම ස්වාධීනත්වයකට නතු වුණේ නැහැ. දැන් ඒක දේශපාලනීකරණය වුණා. මොකද අමාත්‍යංශ ලේකම්වරයාගේ පට ස්ථිර ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරයා වෙලා. එතකොට දැන් අපි දන්නවා එහෙම ආව රාජ්‍ය සේවය දැන් අවසානයේදී මේ වார்த்தාවත් එක්ක පේන හොඳම දේ තමයි ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ. දැන්
ඔවුන් යම් තීරණයක් දේශපාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා ගන්නවා. නමුත් ගත්තට පස්සේ අවසානයේදී හොඳම මෙහි තිබෙන හොඳම කාරණේ තමයි ඊට අදාළ ගත්ත දේශපාලනඥයන් දේශපාලනඥයන්ගෙන් එක්ක ගත්තට පස්සේ ඇත්තටම ඔවුන්ගේම මුවින් යම් වචනයක් ගන්නවා. ඊට පස්සේ අර තීරණ ගත්ත නිලධාරී සනුවරේම බයින් ත්‍රස්ත කරනවා. එතකොට මෙතුමා කිව්වා වගේම ඇත්තටම මම හිතන්නේ ඊට පස්සේ අපිට අර උද්‍යෝගිමත් රාජ්‍ය සේවයක් වෙයි කියලා. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙනවනේ රාජ්‍ය සේවය එතකොට දෙපයින් නැගී සිටිනවා කියලා. දෙපයින් නැගී සිටවන්න නම් රාජ්‍ය සේවය මම හිතන්නේ මේ වගේ පිළිල හතරක් පහක් නිර්මාණය කරාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වහලා දාන්න පුළුවන්. ඒක එක කාරණයක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ කොණ්ඩ කඩන්නම පුළුවන්. ඔව්. කොණ්ඩ කැඩීම කෝක විතරත් රාජ්‍ය සේවය මම හිතන්නේ මිහිදන් කරන්නම පුළුවන්. මං හිතන්නේ මින් පස්සේ කිසිම රාජ්‍ය සේවකියෙක් ප්‍රබල රාජ්‍ය සේවකියෙක් ඇතරම ප්‍රධාන නිලධාරියෙක් මීට අදාළ මෙහෙම තීරණ ගන්න මේ ඉදිරියට පැමිණෙයි කියලා. මොකද එකල සම්මතයක් තිබුණේ රජයේ රටේ අල්ල සහ දූෂණය වැළැක්විය යුතුයි. ඊට අදාළ ලේකම් කාර්යාලයක් නිර්මාණය කළා. එතකොට ඊට අනුගතව තමන්ගේ මූල්‍ය හා ස්ථාපිත අනිකුත් පරිපාලන රෙගුලාසි උල්ලංඝනය නොකර ඒ සීමාවේ ඇතුළේ ඉඳලා තමයි නිලධාරීන් ක්‍රියා කළේ. හැබැයි මේ දෙන නිර්වචනයන් එක්ක දැන් දැන් ඔවුන්ගේ ලොමු දැහැගෙන්මෙන තීරණයක් තමයි ඇත්තටම දීලා තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් දැන් බලන්නකෝ මේක ලංකාවේ මේ කොමිෂන් සභා කියන එකේ දැන් හොඳම උදාහරණය තමයි ඕක නෙමෙයි. ජනාධි පහුගිය ජනාධිපතිවරණයේ අවසාන කාර්තුවේදී ලංකාවේ රාජ්‍ය ආයතනවලට කරලා අලාභ පිළිබඳව කමිටු වාර්තාවක් ආවනේ. ඒක එකක් දෙකක් එක එක දේශපාලනඥයන්ගේ නම් එළියට එනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පක්ෂපාතී නගරාධිපතිවරයෙක්ගේ කටයුතු එළියට ආවා. එනකොට මේ වාර්තාව සම්පූර්ණයෙන්ම යටපත් කළා. එතකොට මේ ලංකාවේ මේ ගැන විමර්ශනය කරන්නෙකුට තියෙන ප්‍රධාන දේ තමයි ඔවුන් සැලකිය යුත්තේ කොමිෂන් සභා සහ කමිටු වාර්තා යනු ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී උපයෝගී කරගත හැකි සටන් පාඨ. එතකොට මේකේ පදාස පදාස මැතිවරණ වේදිකාවේ දානවා මෙන්න මෙයා මෙහෙම කරා මෙයා අන දුන්න මෙයා මෙහෙම කරා කියලා. ඒක අවසානයේදී සටන් පාඨයක් පමණයි. ඊට එහා දෙයක් වෙන්නේ නැහැ. මම ඉතිහාසය බැලුවොත් මැතිවරණ නිරීක්ෂකයෙක් නිසා මට පේන දේ තමයි ඇත්තටම මේවා හැබැයි ඊටාම මේවා ඇවිල්ලා ඊටාම ගෝචර මේ ඊටාම හොඳ උදාහරණ නෙවෙයි ඇත්තටම මේ 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 මේව උපයෝගී කරගන්න පුළුවන් ෆුල් ටෝස් මොනවාද මැතිවරණයකදී දමල ගහන්න. ඒක සටන් පාටයක් කරගෙන තියෙනවා. අනිත් එක මේකේ හාස්‍යජනකම දේ තමයි ඇත්තටම දැන් අපි බැලුවොත් මේකේ හිටියනේ හිටපු පොලිස්පතිතුමෙක් එහෙම දැන් අපේ මම මැතිවරණ නිරීක්ෂකයෙක්. මම මැතිවරණ නිරීක්ෂකයෙක් නිසා දන්නවා එතුමා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා පක්ෂයේ නායකය පැමිණෙන විට ඒ දේශපාලන පක්ෂවල රැස්වීම ඒ දේශපාලන පක්ෂයේ රැස්වීම තියද්දී පුටු ටික හරියට තියෙනවද? එතකොට ඒ දේශපාලන රැස්වීම හරියට සකස් කරලා තියෙනවද කියලා නිරීක්ෂණය කරලා කොළඹට වාර්තා කරනවා. එකපාරක් නැගෙනහිර පළාත බාර දුන්නා. තවත් පාරක් මධ්‍යම පළාත බාර දුන්නා. හිටපු පොලිස්පතිවරුන් Tamange කැම්පේන් එකට ගන්න යයි. මොකද පොලිස් ස්ථානාධිපතිවරුන් තමයි තීරණාත්මක කාර්යයක් කරන්නේ. උන් උතුම් මෙහෙයක් කරනවා. හැබැයි පොලිස්පති කෙනෙක් එහෙම දැම්මට පස්සේ කැම්පේන් ඔෆිස් විදියට ඒව පාලනය කරන්න පුළුවන්. දැන් එතුමා විරාජමාන වෙලා ඉන්නවා පොලිස් කොමිෂන් සභාවේ සභාපති වෙත. එතකොට දැන් සිහිබුද්ධියෙන් සිහිනුවණින් කල්පනා කරන කෙනෙක් බලන්න ඕන මෙන්න සමාජිකයෝ මෙහෙමයි විකාශනය වුණේ ඒගොල්ලන්ගේ දැන් ඉන්න තත්වය මේකයි. එතකොට මේක තමයි රාජ්‍ය සේවයට මේක වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේක දේශපාලන සටන් පාඨයක්. ඒ නිසා දැන් කවුරු හරි දමල ගහනවා නම් මේකෙන් අපි තාම නියමිත පරිදි පත් කරන ලද කොමිෂන් සභාවක් කමිටු වාර්තාවක් හරහා තමයි මේක සිද්ධ කරේ කියලා ඇත්තටම මෙතුමා කිව්ව එකෙන්ම තමයි ඉවර කරන්න වෙන්නේ. මං හිතන්නේ අතිශය අර මෝඩ වඳුරා මේගේ අර රිලව මේ මොනවාද අර පිහියෙන් මේ කෙටුවා රජුරගේ වාපු මැත්තා. මං හිතන්නේ මේ ඇවිල්ලා ඒකේ දෙවන උපත ඒ කතාවේ දෙවන උපත මේ වார்த்தාවත් එක පේන්නේ. ඔව් හැබැයි ඒ උපමා කතාව ඒ විදිහට ප්‍රසිද්ධ වෙන එකක් නෑ. මොකද මේ ඉන්න රජතුමාගේ ඇඟි මැස්සවන්නෙත් නෑ. කොමිෂමට දීලා තියෙන්නේ කඩුවකුත් නෙවෙයි. ඔබ හිතනවාද එහෙම? මම මේ ටික ඔක්කොම එකට එකතු වුණාම තමයි අර මැස්සට කඩුවෙන් කොටන ක්‍රියාව සිද්ධ වෙන්නේ. මේ එකකින් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. මේ සිදුවීම් රාශියක් කොමිෂම් කතාවම විතරක් නෙමෙයි තවත් දේවල් එනවා. නමුත් මේක පැහැදිලි නිදර්ශනයක්.
අපිට සලකන්නට දැන් මේකේ තව පැත්තක් මම කැමති දකින්න මේ දැන් ජිනීවා වල අපේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වෙන්නට නියමිතයි මේ එන 22 වෙනිදාට හෝ 23 වෙනිදාට දැන් ඒක පිළිබඳව ලොකු රටේ කතා බහක් ඇති වෙලා තියෙනවා ඒ මානව හිමිකම් කොමිෂන් කොමිසමේ කියන්නේ කවුන්සිලේ කියන්නේ ලංකාව පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දැන් අපිව ප්‍රතික්ෂේප කරන මේ සිදුවීම් බොහොමයක් පිළිගන්න සිදුවීම් වුණත් අපි ඒගොල්ලෝ දෙන විග්‍රහය පිළිගන්නේ නැහැ දැන් මේ මානව හිමිකම් කවුන්සිලය මේ විදිහට රටටවල් සම්බන්ධයෙන් ඒ රටට එක්තරා විදිහක හානිකර යෝජනා සම්මත කරගන්නේ බොහෝ විට ඒ රටවල් වල පාලකයින් වෙච්ච දේවල් නෙමෙයි ඒ වෙච්ච දේවල් පිළිබඳව කටයුතු කරන ආකාරය ආදර්ශමත් නොවුනහම එහෙමයි වෙන්නේ දැන් මේ වගේ කොමිෂන් වාර්තාවක් අපි මේ කතා කරන මාතෘකාවට આવොත් මේ කොමිෂන් වාර්තාව කියුවට පස්සේ ලෝකයේ වෙනත් රටවල් වලට පෙනේවි යුද්ධයේදී විතරක් නෙමෙයි යුද්ධයෙන් පසුව යුද්ධයට සම්බන්ධයක් නැති වෙනත් පුද්ගලයන් සම්බන්ධේනුත් නීතිය ක්‍රියාත්මක වීම අට අකුල් හෙලන නැත්නම් ඒක වළක්වන ක්‍රමවේද මේගොල්ලෝ පාවිච්චි කරනවායි කියන දැන් එතකොට අරගොල්ලෝ ඉස්සර ඉඳන් කියතියි යුද්ධ කාලේ මෙන්න මේක වුණා මේ විදිහට බෝම්බ දැම්ම මේ විදිහට ඝාතනය කළා ඔය වගේ දේවල් නේ කිව්වා අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා නේ හරි ඊට පස්සේ කිව්වා මේ අයට විරුද්ධව දඬුවම් කරලා නැහැ මේ අයව නීති ඉදිරියට ගෙනල්ලා නැහැ ඔය වගේ චෝදනාවල් තමයි අපිට තියෙන්නේ දැන් නීති ඉදිරියට පමුණුවලා දඬුවම් කරපු අයව පවා එළියට දාන්න කියලා මේ කොමිෂන් සභාවෙන් කියනකොට ජිනීවා ඉන්න ලෝකයේ අනිත් නායකයෝ තේරුම් ගන්නවා අපි මේ කොහටද යන්නේ කියලා. අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරගන්න නැතුව ඉන්නවා විතරක් නෙමෙයි. දැනටත් ඒ අතීතයේ කරපු දේවල් වෙනත් විදිහකින් තවත් වැරදි වශයෙන් කරමින් ඉන්නවා කියන එක තමයි ලෝකයට යන පණිවිඩය. ඉතින් එතකොට අපි තවත් රටක් විදිහට හැල්ලුවට ලක් වෙනවා ලෝක ප්‍රජාව ඉදිරියේ. ඉතින් ඒක නිසා මේක ඇවිල්ලා මේ ලංකාවේ පාලකයන්ගේ පටු දේශපාලන උවමනාවල් ඉෂ්ට කරගන්නට දාගත් එකක් වුණාට මේක දීර්ඝ කාලීනව ලංකාවේ අනාගතයට ලෝකයාගේ පිළිගැනීමට අපි මොන විදිහකටද මුණ දෙන්නේ කියන ප්‍රශ්නයක් අපිට මුණ දෙන්න වෙනවා ඉස්සරහට ඇයි ලෝකයා කියන්න පටන් ගත්තොත් ඔයගොල්ලෝ මෙහෙමයි එල්ලුම් ගස් ගිය කෙනෙක්ව පවා ඔයගොල්ලෝ නිදහස් කරනවා මේ විදිහට ජනාධිපතිවරයාගේ අභිමතය සාධනය කිරීම සඳහා එතකොට අපි කොහොමද හිතන්නේ ඔයගොල්ලෝ යුද්ධයේදී ඇති වුණාය කියන ඒ වැරදි සම්බන්ධයෙන් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරයි කියලා මෙන්න මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉස්සරහට ඉතින් ඒකයි මම කියන්නේ මේ දැන් ඒ විතරක් නෙමෙයි දැන් ඊළඟට තව කොමිෂන් වාර්තාවක් දැන් ඇවිල්ලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් ඒ කොමිෂන් වාර්තාවෙත් තියෙන්නේ මොකක්ද පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම පැවරීමක් තමයි එකෙන් කරලා තියෙන්නේ ඒකත් හොඳයි ඒක කරන්න ඕනේ ඒකට වගකීම යුතුය අය එදා හිටපු ජනාධිපතිවරයා එදා හිටපු අගමැතිවරයා එදා හිටපු රාජ්‍ය ආරක්ෂාව භාරව හිටපු අමතිවරයෙක් ඉන්නවනේ මේගොල්ලෝ ඒ වගකීම පැහැරහැරීම පිළිබඳව චෝදනාවට ලක් විය යුතු පුද්ගලයෝ තමයි හැබැයි අපිට අවශ්‍ය කලේ ඒක නෙමෙයි අපිට අවශ්‍ය කලේ කවුද මේ ත්‍රස්තවාදී ප්‍රහාරය කළේ කවුද මේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ ඔව් මොකක් සඳහාද මේක කළේ කෙනෙක් කියන්න පුළුවන් ආගමික අන්තවාදය නිසා කළයි කියලා. මොකද ඔය මූලධර්මවාදී ඉස්ලාම් සංවිධානයේ ලෝකේ පුරා ත්‍රස්තවාදී කටයුතු වල අපි දැකලා තියෙනවා එහෙම වෙලා තියෙනවා. ISIS සංවිධානය වගේ ඒවා. නමුත්
ලංකාවේදී පැහැදිලිවම පේනවා මේක වෙනත් දේශීය දේශපාලනික අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහා අර මූල ධර්මවාදී කලකිරීම පාවිච්චියට ගත්ත අවස්ථාවක් කියලා මූල ධර්මවාදීන්ගේ තිබුණා උතන රෝල් එකක් ඒගොල්ලත් ඒ පිස්සුවක් ඔළුවේ හදාගෙන ආගම පිළිබඳව ඒගොල්ලෝ ඒ ත්‍රස්තවාදී වැඩේට බැහැලා හිටියා නමුත් ඊට අමතරව මේක පාවිච්චියට ගත්ත යම් යම් දේශපාලන බලවේග තමන්ගේ දේශපාලන වාසි සඳහා ඒක මේ කොමිෂන් සභාව වාර්තාවෙන් විමර්ශනයට ලක් වෙලා නැහැ. ඉතින් ඒක නිසා තාමත් අපිට අපරාධකාරයා කවුද කියලා හඳුනගන්න බෑ. සහරාන් නෙමෙයි අපරාධකාරයා. සහරාන් ඒ වැඩේ කළා. කිසි දවසක මේ ත්‍රස්තවාදී සංවිධානයක නායකෙක් බඩේ බෝම්බයක් බැඳගෙන මැරෙන්නේ නැහැ. किसी उत्साह हेतु मुखद मेरा देशपालन तले इहलम तेंगल අයව මේකට ගෑවෙනවා කවුද සහරාන්ලට පඩිගෙව්වේ කොයි කාලේ ඉඳන්ද මේ පඩිගෙවීම කරලා තියෙන්නේ ඒගොල්ලන්ට දීලා තියෙන වෙනත් අනුග්‍රහ මොනවද මේ සියලුම දේවල් පරීක්ෂාවට ලක් වෙනවා ඉතින් ඒක නිසා කොමිෂන් සභාව පත් කරනවායි කියලා කියන්නේ මේ පාලන ක්‍රමයන් ඇතුලේ මේ අපේ දැනට යන පාලන ක්‍රමයන් ඇතුලේ සත්‍යෙන් කොටසක් තමන්ට වාසි සහගත කොටසක් ඉස්මතු කර ගැනීම සඳහා පිහිටවන දේවල් මිසක් පූර්ණ සත්‍ය සොයා ගැනීම සඳහා පිහිටවන ඒවා නෙමෙයි. ඒ සීමාවන් නැටත තමයි ඒක යන්නේ. සමහර කොමිෂන් සභාව තියෙනවා ඒ සීමාවන් නැටතේ ගියත් ඒවා ඉක්මවා ගිහිල්ලා යම් යම් නිර්දේශ හොඳ නිර්දේශ ඉදිරිපත් කළ දෙනවා. උදාහරණයක් විදිහට LLRC කොමිසම අපේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම දැන් ඒ කොමිසමේ හිතුවට වැඩිය සාධනීය දේවලුත් තියෙනවා. එතකොට ඒවා අපි එකක්වත් අපි ක්‍රියාත්මක කළේ නැහැ හැබැයි ඒවා. ඒ මම දැක්ක සාධනීය දෙයක් ඉදිරිපත් කරත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම දැක්කා මේ වෙරිතේ සංවිධානයේ කරලා තිබිච්ච සමීක්ෂණයකින් කියලා තිබුණා ඒ LLRC උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ වලින් ක්‍රියාත්මක කළ තියෙන 120යි කියලා. මිනිස්සුන්ට ඇත්තටම දැන් ඉස්සරට වැඩිය දේවල් තේරුම් ගන්නට ඕන කරන නිදර්ශන මේ පාලකයන් සපයනවා දෛනිකව ඒ නිදර්ශන සපයනවා හැමදාම ඒක කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කැලෑලි කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ විදිහට තමන්ගේ වැරදි වහ ගන්න අනුන්ගේ වැරදි විතරක් උලුප්පලා ගන්න කොමිෂන් සභාපති කිරීම වෙන්න පුළුවන් මේ විදිහට දිනපතාම වර්තමාන පාලකයන් ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් තියෙන බව පේනවා. අපි කවුද කියලා? අපි කවුද කියලා. ඉතින් ඒක නිසා ඇත්තටම අපේ කාර්යභාරය පොඩ්ඩක් පහසු වෙනවා මේකෙන්. මොකද අපි ඇහැට ඇඟිල්ලෙන් ඇනලා දැන් කෙනෙකුට මේක පෙන්වන්න කරන්න ඕනේ නැහැ. හැමෝටම පේනවා. මම අහගෙන ඊයේ මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කතාවක් අරගෙන කියනවා මේ නොමල ගේකින් අබෑටයක් හොයාගෙන එන්න කියලා එදා කිව්වා. නමුත් පුළුවන් වුණේ නැහැ නොමල ගයක් හොයාගන්න හැම ගෙදරකම කෙනෙක් මැරලා තියෙනවා. ඒ වගේ තමයි කියලා අද මේ ආණ්ඩු විවේචනය කරන්නේ නැති ගෙදරකින් ගෙදරක් හොයාගෙන එන්න කියලා කිව්වොත් එහෙම ගයක් හොයාගෙන එන්න බැහැයි කියලා. උන්වහන්සේ මේ ඊයේ මං අහගෙන මේ TV එකේ කියනවා. එතකොට මුරුත්ෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ
मे आंडु बलेट गेन प्रमुख पेले कार्यभार कर स्वामी महसी के लिए इतकोट मे दी कि आने दे वाल तमाइ मृत आनंद स्वामी निवास दें मे कि आंटी मंग एक आंटी मे के तीनों तव पैतक तीनो मेक यानी मे विधि हेट महदवाल असाधारण काम करना कोट यान्न पुलवान दूर हर सीमित मे कमीशन वार्ता विशेष मे मे वय पलिगनी पिलिबंध पत्कर्प कमीशन सभा वार्ता ये गमन इक्म करना मट हित उबे निरीक्षण अनुभव पिलिगन्नोदी ओ एत्र मदें मेके बेलुवट पास्से मट प्रधान वशेम मेकड एकतु करन्न ओन मेहे मेकक दें कमीशन सभावक पत् करन्ने ऐ දැන් ඒක පේනම දේ තමයි අතරම දැන් ඔය ජනමාධ්‍යවේදීන් එහෙම ගැන කතා කරද්දි කියනවනේ මේ ජනතාවට ඉදිරියෙන් සිටින ජනතාව සමග සිටින ජනතාව පිටුපසින් සිටින. ඒතර කොමිෂන් සභාවක් බලාපොරොත්තු හෝ කමිටුවක් පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි නොදන්න දෙයක් දැන ගැනීම. අපි දන්න දෙයට නම් මිලියන 40ක් 50ක් වියදම් කරන්නේ ලක්ෂ 500ක් 600ක්. අපි දන්න දෙයම වෙනත් භාෂාවකින් ග්‍රැම හොඳට ප්‍රූෆ් බලලා කෙටුම්පත් කරන්න නම් ඒක වැඩක් වෙන්නේ නැහැ නේ. एक नहीं मत कहती उबुतुमाट मे मीट वसर देदास दाहते अतटम मे सीमा निर्णय कमिटु वार्ताव एलिदेकोट पास एक मुहद वार्ता एलिदेकोट पास भो देशपालन योग्य अनगत मे एक मिलियन विस्सा लक्ष देशी वेदंकर मेहमा के नाम एक करा इतकोट एक पवा यम यम खलबेणिया उनाने इतकोट दैंग मे वार्ता दिहा बेलूड पास अपने मुखद पेन्ने मे जनताव सामग इंदल करलती है जनता वट पिटु पास इंद जनता वट इद्रींद මොකද්ද මේක බැලුවට පස්සේ එන විදර්ශනාව අපිට ප්‍රශ්නය ඒකයි දැන් මෙතුමා මතක් කරේ කිම උදාහරණයක් ගමු දැන් LLRC වර්තාවේ ඇත්තටම මේ තැනක තියෙන එක්තරා දේශපාලන නායකයෙක් කියනවා දේශපාලන ප්‍රචණ්ඩත්වය සටන් කරුවන්ගේ ත්‍රස්තවාදීන්ගේ අතුරුදහන් වීම ආදී ගැන කතා කරද්දී නිරුදක වියලි කතරකට දිය බිඳුවක් වැටුණාට පස්සේ ආය අහන්නත් දෙයක්ද කියලා රයිට් එහෙම අහනවා එහෙම කියනවා එතකොට ඒක කියුවට පස්සේ අපිට පේනවා මේ දේශපාලන පක්ෂ නායකයාගේ මනස කියවන්නත් පුළුවන් අර විමර්ශනයට එහා ගිහිපු සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකුත් තියෙනවනේ දැන් යමක් වුණා පාස්කු ඉරුදින පාස්කු ප්‍රහාරය වුණා නැත්නම් දේශපාලන පරිගැණීම් මරන් තියෙනවා අතරම වෙච්ච දේවල්නේ මේවා පිළිබඳව සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක කියවීමක් අවශ්‍ය හින්දනේ කොමිෂන් දාන්නේ නැත්නම් CID එක තියෙනවනේ ලංකාවේ CID එක හෝ වෙනත් පරීක්ෂණ සභාවකට දීලා පොලිසියට ඔක කරවන්න පුළුවන් නේ දැන් මම බලන්නේ මගේ පසුබිමත් එක්ක මම දැන් කියවනවා මේකේ මොකද්ද මේකෙන් ගන්න තියෙන සමාජ විද්‍යාත්මක හෝ ආර්ථික හෝ දේශපාලන විග්‍රහය එහෙම විග්‍රහයක් නැහැ ගැටලුව ඒකයි LLRC වර්තාව එළියට ගත්තොත් තාමත් තියෙනවා තාමත් අවංකව LLRC වර්තාව ඉදිරියට ගත්තොත් අපිට තාමත් අවස්ථාවක් තියෙනවා කිසිදු ජනවාර්ගික විභේදනයකට නැතුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඉතාම ප්‍රසස්ත මට්ටමකට හදන්න පුළුවන් නිර්දේශයක තියෙනවා ඉතාම හොඳ නිර්දේශ. එතකොට ඒකේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකුත් තියෙනවා. මේක එහෙම නැහනේ. මේ කිසිම එක අපිට දන්න තියෙන විදර්ශනාවක් නැහැ. අපි ඔයා දන්න කොටසක් තියෙනවා පාස්කු ප්‍රහාරයේ ඉරුදුනේ පාස්කු ප්‍රහාරයට අදාළව ඔබ දන්න කොටසක් තියෙනවා මම දන්න කොටසක් තියෙනවා ඒ සියලු දේවල් එකතු වෙලා මෙලමක් මෙලුමක් තියෙනවා. පාස්කු ප්‍රහාරය කිව්වම මට හිනා යනවා පාස්කු ඉරිදා ප්‍රහාරය. පාස්කු ඉරිදා ප්‍රහාරය. එතකොට දැන් කවුරුත් දන්න දේවල් ටික එකතු කරලා තියෙනවා. ඉතින් විදර්ශනාවක් නෑ. දැන් ප්‍රශ්නේ එහෙමනම් අපි මේ සල්ලි ගෙවලා තියෙන්නේ එකක් හරි ගෞරවයක් මේකට ජනිත කර උනා. ගෞරවයක් තිබ්බා. රාජ්‍ය නිලධාරීන් ලොකු කාලයක් මේකට යෙදෙව්වා. තව ඇත්තටම ඊට අමතරව සමහර හොඳ නිලධාරීන් පිළිබඳව ඒ කඩිනමින් දීපු මාධ්‍ය වාර්තා හරහා උන්ට වෙච්ච ඩැමේජ් එකක් ලොකුයිනේ. සෑහෙන ලොකුයි. එතකොට ඒවාට සාධාරණයක් ඉටු කරන්න නම් යහපත් යහපත් නිර්දේශ ටිකක් තියෙන්න ඕන. ඉතින් දැන් කවුරුත් කියනවනේ මේ අපි දන්න ටිකයි තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා අයියෝ සල්ලි. ඔව් මං හිතන්නේ අපේ සාකච්ඡාව අවසන් කරන්න දැන් ගාමිණී මට කියන්නේ මේ වගේ කොමිෂන් සභාපත් කිරීමෙන් අපේ දේශපාලනයට හෝ අපේ ජනතාවට හෝ කාටවත් කිසි බරක් වෙන්නේ නැහැ. ඒ වුණයි අපි මොකද කරන්න ඕන? මේ කොමිෂන් සභාව පත් කරන්නේ අපිට වැඩක් සිද්ධ කරන්න නෙමෙයිනේ ආණ්ඩුව. තමන්ට වැඩක් සිද්ධ කරගන්නනේ. තමන්ට උමනා දේශපාලන උමනා දේ කරගන්නනේ කොමිෂන් සභාව පත් කරලා තියෙන්නේ.
විශේෂයෙන්ම පරිගැණීමේ කොමිෂන් සභාවපත් කළේ නම් 100ට 100ක්ම තමන්ගේ දේශපාලන අවශ්‍යතා තමන්ගේ අය තමන්ගේ අය නිදහස් කිරීම සහ තමන්ගේ විරුද්ධවාදීන්ව පුළුවන් නම් අතට දැමීම ඕක තමයි මේ කොමිෂන් සභාවේ එකම මේ මේක ඉතින් ඒක තමයි මේ කරගන්න යන්නේ ඉතින් මේවා නරක ආදර්ශ ඇත්තටම විශේෂයෙන්ම මම ඉස්සලා කිව්වා වගේ වියත්මගක් ක එහෙම දේවල් තියෙන්න පුළුවන් කමක් නැහැ වියතුන් කියන්නේ එහෙමයි නෙමෙයිනේ වියතුන් කියන්නේ මේ නිකන් මේ මේ පටු විදියට පලි ගන්න නැත්නම් පටු විදියට තමන්ගේ කා වැරද්දක් කළාම ඒක වැරද්දක් නෙමෙයි කියලා කියන එක නෙමෙයිනේ වියත් භාවය කියලා කියන්නේ වියත් කියන්නේ මේ වියත මං හිතන්නේ ඒ තරම් පටු එකක් ඒක ඉතින් එහෙම ඒකට ලොකු මේ එකක් දැන් ඇතර මේ 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 දේවල් වලින් කරෙන්නේ මේ රටේ ජනතාව යම් යම් අවස්ථාවලදී අලුත් බලාපොරොත්තු ඇති කරගන්නව නේද මේකෙන් කියනවා අලුත් බලාපොරොත්තු දේවල් ඇති කරගන්න එපා කවදාවත් කියලා වැඩක් නැහැ කියලා දැන් 2015 දී යහපාලන ආණ්ඩුවට අලුත් බලාපොරොත්තුවක් නෙ තිබුණේ යහපාලනය කියලා ඒක අපි නම් කළා දැන් ඒකෙන් අවුරුදු 5ක් යනකොට ඒක පිළිබඳව විශාල කලකිරීමක් රටේ ඇති වුණා. ඒක යහපාලනය කියන වචනය පවා මිනිස්සුන්ට කෝලමක් බවට පත් වුණා අවුරුදු 5ක් යද්දී. ඊළඟට ආවා වෙනසක්. වියත් මගක වෙනසක්. වෙනස් පුද්ගලෙක් දේශපාලනඥයෙක් නොවන කෙනෙක් කියලා අලුත් දේවල් මේ සන්නාම ගණනාවක් මේකට එකතු වුණා. දැන් අද වෙනකොට අවුරුදු 2ක් තවම ගිහිල්ලා නැහැ. ඒ සෑම එකක්ම හිස් බොල් දේවල් කියලා මිනිස්සුන්ට පේන්න පටන් අරගෙන තියෙනවා. දැන් අවුරුදු 5ක් ගිහිල්ලා ඉවරලා මට හිතෙන්නේ දැන් මොකද්ද අලුතෙන් කියන්නේ කියලා ඊළඟට. ආයි මිනිස්සුන්ට අපි මොකද්ද අලුත් දෙයක් කියන්නේ. දැන් මිනිස්සු සමහර විට කියාවි නෑ අලුත් දේවල් ඔයගොල්ලෝ දෙන්න එපා කිසි දෙයක්. පරණේමෙන් මොනව හරි දෙනවා කියලා කියන්නේ. එතකොට අපි ඔයගොල්ලන්ට දෙන්නම් කියලා. පරණේමෙන් කියන්නේ මොකද්ද? අර අපි ඉස්සර කිව්වේම මේ ආල්සේරුව මේ ගානට දෙනවා මොකක් හරි කියලා ඉස්සර දේවල් තියෙන්නේ. දැන් අපි ඒවා කියන්නෙම නෑනේ. තමන්ට මිනිස්සු කියාවේ මේ වගේ දෙයක් දෙන්න ඊට වැඩිය අපිට විශ්වාස කරන්න පුළුවන් ඒක ඕකට වැඩිය කියලා. ඔයගොල්ලෝ අලුත් දේවල් කියන දේවල් වලට වැඩිය කියලා. ඉතින් ඒක නිසා මේ අපි මේ කරන්නේ දිනපතාම මේ රටේ මිනිසුන්ව අපි සලකනවා කිසි දෙයක් නොතේරෙන බබ්බු කියලා. සලකලා තමයි අපේ පාලකයෝ මේ වැඩ කරන්නේ. ජනතාව ගුණාට අන්දනවා. ජනතාව ගුණාට අන්දනවා. ජනතාව බබ්බුම නෙමෙයි ජනතාව වැරදි කරනවා තමයි විටින් විට යම් යම් වැරදි තීරණ ගන්නවා. හැබැයි ඒකලම ජනතාවට ප්‍රඥාව කියන එකත් එනවා. ඒක අත්දැකීමෙන් ඒගොල්ලෝ ලබා ගන්නවා. එතකොට ඒගොල්ලෝ සමාව දෙන්නේ නැහැ. ඒ පාලකයින්ට කවදාවත්. ඉතින් මට හිතෙනවා මේ යන ගමන පටන් ගත්ත ගමනේ කියපු දේවල් අනුව යනවනම් ඒක එක මාර්ගයක්. ඒ කියන්නේ වියත්මා මගේ යනවනම් ඒක එක විදියක්. එහෙම නැත්නම් අවියත් මගේ මේ විදියට යනවනම් තවත් විදියක්. මේ අවියත් මග කියන එක ඉතාමත්ම නරක මාර්ගයක් කියලායි මම සලකන්නේ. හොඳයි අද මේ කතාබහට එකතු වීම ගැන මංජුලටත් ගාමිණීටත් බොහොම ස්තුතියි. හේන් සැරේ බුරු කිව්වොත් බලාගෙනයි.